අයිබෝන් සලාවිත් කව රසක රසක අවියන්ට අද බලන්න යන්නෙත් අමුතු ලස්සන කුතුහලයේ පිරිච්ච මූවි එකක්. හනිමුන් යන්න ගිහින් වැඩේ කර කර ඉදදී කොල්ල මැරුණොත් එහෙම මල ජංජාලය නේද? මම මේ මූවි එකේ ගොඩාක් කොටස් අඩු කරා අවශ්‍යම ටික විතරක් දාලා කෙටි කරලා මූවි එක හැදුවේ. ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්. එහෙනම් අපි යමු මූවි එකට. මේ මූවි එක කොටස් විදිහට ගිහින් අවසානයට එක තැනකදී සම්බන්ධ වෙයි. අවධානයෙන් බලන්න. හරි, මේ පළවෙනි කොටස. වෙම්බු කියන ගෑල්ලා මෙයා යාගේ මහත්තයා ගෙදර නැති වෙලාවේ මෙයාගේ පරණ ලව් එකක් ගෙදරට ගෙන්න ගන්නවා. ඔන්න දැන් දෙන්න රොමැන්ටික් වෙලා වැඩේ කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ එකපාරට කොල්ලා සද්දයක්වත් නැතුව හෙලෙවෙන්නේ නැතුව ඉන්නවා. කෙල්ල කතා කරලා බැලුවත් කොල්ලා සද්දයක් නැහැ. ඔන්න ඒ වෙලාවේ මේ වෙම්බු කියන කෙල්ල දැනගන්නවා තමන්ගේ හොරමිනිහා වැඩේ කර කර ඉදදී ඇඳේම මැරලා විද්දී. දැන් වෙම්බු මොනව කරන්නද? කෙල්ලට කරගන්න දෙයක් නැතුව බය වෙලා ඉන්නේ දැන්. ඔන්න දෙවෙනි කොටස බලන්න යන්නේ කොල්ලෝ සෙට් එකක් අසභ්‍ය චිත්‍රපටයක් බලන්න සෙට් වෙලා ස්කූල් යනවා කියලා බොරු කියලා ගෙවල් වලින් පැනලා යාළුවෙක්ගේ ගෙදරට සෙට් වෙලා ෆිල්ම් එකක් දාලා බලන්න පටන් ගන්නවා. මෙතන ඉන්නවා සූරි කියලා කොල්ලෙක්. අන්න ඒ වෙලාවේ කොල්ලාට තරු විසි වෙනවා. මොකද මේ අසභ්‍ය චිත්‍රපටි ප්‍රධාන නිළියේ ඉන්නේ එයාගේ අම්මා. අම්මා අසභ්‍ය චිත්‍රපටයක් රඟපානවා කියලා දැනගත්තට පස්සේ සූරි පිස්සුවෙන් වගේ කෑ ගහලා ටීවී එක කඩලා කොඩු කරලා දානවා. ගෙදර අයිතිකාර කොල්ලා කෑ ගහනවා ටීවී එක කඩන්න එපා කියලා. ඒ සූරි හිතේ වේදනාවට ටීවී එක කුඩු කරලා දානවා. ඊළඟට අපි බලන්න යන්නේ තුන්වෙනි කොටස. රාස් කුට්ටි කියලා පොඩි දරුවෙක්. එයාගේ අම්මා එක්ක පවුලේ කට්ටිය එක්ක බලන් ඉන්නවා. මීට කාලෙකට කලින් ගෙදරින් ගියපු තාත්තා ආපහු එනකන් රාස් කුට්ටිගේ අම්මත් මග බලබලා ලස්සනට ඇඳලා කරලා බලන් ඉන්නේ. තමන්ගේ මහත්තයා ගෙදර එනකන් මහත්තයා ගිය හේතුවක්වත් දන්නේ නැතුව ආයෙත් ගෙදර එනවා කියන ආරංචියට තමයි මේ ලකලැස්තිලා ඉන්නේ. රාසකුට්ටිත් තමන්ගේ තාත්තව දකින්න මග බලන ඉද්දි ඔන්න වාහනයක් ඇවිත් ගේ ළඟ නතර කරනවා. පවුලේ හැමෝම ඉතින් සතුටින් දුවන රාසකුට්ටිගේ තාත්තව පිළිගන්න. හැබැයි ඒ වෙලාවේ නතර කරපු කාරකින් එළියට බහින්නේ රාසකුට්ටිගේ තාත්තා නෙවෙයි. එහෙම කිව්වට තාත්තා තමයි. හැබැයි ගෙදරින් කිපු රාසකුට්ටි පුතාගේ තාත්තා ආපහු එන්නේ සංක්‍රාන්තික් විදියට මාරු වෙලා. තමන්ගේ මහත්තයා ගැහණු කෙනෙක් විදියට මාරු වෙලා කියලා දැනගද්දී බිරිඳකට කොහොම දැනෙයිද? හතරවෙනි කොටස බලමුද එහෙනම්. මේ ඉන්නේ අර අසභ්‍ය චිත්‍රපටිය අම්මා රඟපාපු සූරි කොල්ලගේ තාත්තා ධනසේකර්. මෙයාත් ගෙදරින් වෙන් වෙලා දෙවියෝ ආදහනවා. මෙයා සුනාමිය ආපු වෙලාවක ගල් පිළිමයක එල්ලිලා බේරනවා. ඉතින් මෙයා හිතන් ඉන්නේ මෙයා විතරයි සුනාමියෙන් බේරුනේ. ඒ දෙවියන් හින්දා හැමදේම දෙවියන්ට බාර කරන මිනිස්සු තමයි මේ ඉන්නේ. හරි, එහෙනම් දැන් අපි කතා කොටස් හතර එකට පෙළගස්සලා බලමු. ඔන්න දැන් වෙම්බු වැඩේ කර කර ඉද්දි හොරමිනියා මැරුණානේ. ඉතින් දැන් එයාගේ මහත්තයා එන්න කලින් කරන්න දෙයක් නැති තැන මෙයා බොඩි එක ෆ්‍රිජ් එක අස්සේ හංගනවා. ඒ අතර මෙයාගේ මහත්තයා මුගිල් එනවා ගෙදරට. වෙම්බු දැන් බය වෙලා ඉන්න හොඳටම. ඊට පස්සේ මුගිල් ගේ ඇතුළට ආවට පස්සේ වෙම්බු කියනවා, ඔයාගේ අර පාස්පෝර්ට් වැඩේට ඉන්ස්පෙක්ටර් ගෙදරට ආවා. එයා බලපු බැල්ම එච්චර හොඳ නෑ කියලා. මුගිල් වැඩිය ගණන් ගන්න නැතුව ඉන්නව. ඇත්තම කියනවනම් කසාද බැන්දර මේ දෙන්න අතර වැඩි කතා බහක් නෑ. ඔන්න ඒ වෙලාවේ ගෙදරට කට්ටියක් එනවා. ඊට පස්සේ මුගිල් ඒ කට්ටියට ඉඳ ගන්න එහෙම කියලා කූල් එකක් බොන්න දෙමු කියලා ෆ්‍රිජ් එක ළඟට යනවා. දැන් වෙම්බු බය වෙලා බලන් ඉන්නවා. ෆ්‍රිජ් එක ඇරිය ගමන් මුගිල් හොඳටම බය වෙනවා. ඇයි දැන් වෙම්බුගේ හොර මිනිහාගේ බොඩි එක ෆ්‍රිජ් එක ඇතුළේනේ. මුගිල් දැනගන්නවා මොකක් හරි වෙලා කියලා. ගෙදරට කට්ටියකුත් ඇවිත් නිසා වැඩේ අල කරන්නත් බෑනේ. වෙම්බුත් බය වෙලා ඉන්නේ. දැන් වැඩේ මාට්ටුනේ. මුගිල් වෙම්බුව පැත්තකට එක්ක ගිහින් අහනවා මොකද මූ කියලා. ඊට පස්සේ වෙම්බු කියනවා, මේ මගේ ස්කූල් යන කාලේ යාළුවෙක්. අපි දෙන්න ආදරය කරා කාලෙකට කලින්. මම නිකමට වගේ කෝල් එකක් ගත්තට පස්සේ මට වැරදි වැටහීමක් ආවා. ඊට පස්සේ එයා මෙහෙට ආවා අපි වැඩේ කර කර ඉදී එයා මැරුණා කියලා. මුගිල්ට මල පැනලා මුගිල් ගහන්න හදනවා. මෙයාට කට්ටි ඉන්න හින්දා වැඩේ චොර කරන්නත් බෑනේ. ඊට පස්සේ වෙම්බු කියනවා, මම ගිහින් පොලිසියට බාර වෙන්නම් කියලා. මුගිල්ට දැන් මල පැනලානේ. උඹ ගිහින් පොලිසියට බාර වෙයි, මම කොහොමද පාර බැහැලා යන්නේ? මුගේ ගෑනිට තමයි අර වෙන එකෙක් වැඩේ කර කර ඉදී නැති උනේ කියලා පද හදනකොට මම කොහොමද ඉවසන්නේ කියලා මුගිල් වෙම්බුට බනින්න ගන්නවා. ලැජ්ජාවට පොලිසියන්න විදියකුත් දැන් මේ දෙන්නට ඇත්ති නෑ. ඔන්න ඊළඟට ආයෙත් අර නිල් චිත්‍රපටියක අම්මා රඟපාපු එක දැකපු සූරි කියන පොඩි කොල්ලා ලැජ්ජාව තරහ නිසාම ගෙදර දුවනවා අම්මව හොයන්න. දැන් කොල්ලට මල්ල පැනලා ඉන්නේ. සූරි ගෙදර ගිහින් අම්මව හොයන්න ගන්නවා. මෙයා දකිනවා ඊට පස්සේ අම්මා එයා පැත්තේ ඉන්න එක. ඊට පස්සේ නියනකුත් අරගෙන සූරි දුවනවා අම්මට අන්න කියලා. හිතන් ඒ වෙලාවේ සූරි යන්නේ ලොකු තරහ කිදී තියාන
හැබැයි මෙයාට වැඩි දුර යන්න වෙන්නේ නැහැ. පඩිපෙලේ කකුල පැටලිලා කොල්ල ඇදගෙන වැටෙනවා. ඒ වෙලාවේ සූර්ය අරන් ආපු නියන සූර්යගේ බඩේම ඇනිලා සූර්යට ලේ යන්න ගන්නවා. අම්මා දකින්න සූර්යට වෙච්ච දේ මෙයා ඉක්මනට ත්‍රිවිල් එකක දාගෙන සූර්යව හොස්පිටල් එකට අරගෙන යනවා. අවදානෙන් බලන්න මේ ඔක්කොම එක තැනකදී සම්බන්ධ වෙනවා. හරි. ඔන්න ඊළඟට ආයෙත් පෙන්නනවා අර රාසු කුට්ටි කියන පොඩි දරුවගේ තාත්තා මාණිකම් සංක්‍රාන්තික් වෙලා ඉන්නේ. දැන් ඒ නිසා එයාගේ වයිෆුත් දැන් පුදුමෙන් වගේ එයා දිහා බලන් ඉන්නවා. ඊට පස්සේ එයාගේ දරුවා ඇවිත් කියනවා තාත්තී ඉස්කෝල් ළමයි හැමදාම මට විහිළු කරනවා. මට තාත්තෙක් නැහැ කියලා. ඒ නිසා අද තාත්තා ඉස්කෝල් එකට යන්න එන්න කියලා. ඊට පස්සේ මාණිකම් ලෑස්ති වෙනවා දරුවත් එක්ක ඉස්කෝල් එකට යන්න. ගෙදර කට්ටිය බලනවා උඹ දරුවටත් ලැජ්ජ කරන්න හදන්නේ ඔය විදියට ගිහින් ගෙදරට වෙලා ඉඳපන් කියලා. ඒත් හැබැයි මාණිකම්ගේ වයිෆ් හිත හය කරගෙන කියනවා කමක් නැහැ යන්න දෙන්න දරුවගේ ආසාව හිඳ කියලා. ඊට පස්සේ ඔන්න මාණිකම් දරුව එක්ක ස්කූල් එකට යන්න පිටත් වෙනවා. ඔන්න දැන් ඊළඟට වෙම්බුගේ හොරමිනියාගේ බොඩි එකට කරන්න දෙයක් නැති තැන මුගිල් වෙම්බු එක්ක එකතු වෙලා බොඩි එක මෙට්ටේ අතුරට දානවා. ඊට පස්සේ දෙන්න මේක පිටිපස්සේ නරන් ගින් උඩ ඉඳලා පහළට අතාරිනවා. වෙන අරය යන්න විදියක් නැති නිසා ඊට පස්සේ පහළට ගිහින් මෙට්ටේ ඇතුළේ තියෙන බොඩි එක අරගෙන වාහනයට පටවගෙන දෙන්නම නැගලා පිටත් වෙනවා. හැබැයි ඒ වෙලාවේ කවුරු හරි බයික් එකකින් ඇවිත් මේ දෙන්නා වාහනේ යන එක දැකලා මේ දෙන්නා පස්සේ පලෝ කරන්න ගන්නවා. ඔන්න දැන් ඊළඟට සූර්යගේ තාත්තා ධනසේකර දොස්තරලට පුතාව සනීප කරන්න බෑ කියලා බලෙන්ම පුතාව වාහනයක දාගෙන අරන් යනවා. මේ වෙලාවේ සූර්යගේ අම්මා සල්ලි වගේක් අරන් එන්න හන්දියට ගිහින් ඉන්නේ. ධනසේකර දෙවියෝ ආදාන කෙනෙක් කියලා මම මුලින් කිව්වනේ. දැන් මිනිස්සයා අර උලක් ගැනිලා පණ ඇද ඇද ඉන්න සූර්යව බිම තියාගෙන දෙවියන්ට යදිනවා සූර්යව හොඳ කරලා දෙන්න කියලා. සූර්යගේ අම්මා හොස්පිටල් එකට එද්දි ධනසේකර සූර්යව අරන් ගිහින් කියලා දැනගත්තම තරහා ගිහින් එනවා. ධනසේකර ඉන්න තැනට ඇවිත් කෑ ගහනවා සූර්යට අමාරුයි මිනිහෝ හොස්පිටල් අරන් යන්න ඕනි කියලා. හැබැයි සූර්යගේ තාත්තා ධනසේකර මිනිහා වතුර ඉහිහිය කන්න ලව් කරනවා දෙවියන්ට. සූර්යව බිම තියාගෙන සූර්ය අමාරුවෙන් පණ ඇද ඇද ඉන්නේ. ඇයිද ඉන උලක් බඩ යන්නලා ඉන්නේ. දැන් ධනසේකර දොර වහගෙන තමයි ඉන්නේ අතුරට වෙලා. ඒ වෙලාවේ තව කට්ටියක් මෙතනට ඇවිත් තොර කඩලා ධනසේකරව තල්ලු කරලා සූර්යව හොස්පිටල් එකට අරගෙන යනවා. ඊළඟට දැන් රාසකුට්ටිව ස්කූල් එකට අරන් යන ගමන් ඉන්නේ සංග්‍රාත්තික්කුණ මාණිකම්. මේ අතර රාසකුට්ටිට ටොයිලට් යන්න ඕනි කියන නිසා මාණිකම් පුතාව ටොයිලට් එකට එක්ක යනවා. රාසකුට්ටි මුත්‍රා කරලා ඉවර වුණාම මෙයාගේ සිස්නය සිපරකට අහු වෙනවා. මාණිකම් ඉක්මනට පුතාගේ සිපරකින් ඒක ගලවන්න ට්‍රයි කරද්දි පොලිසිය කෙනෙක් මෙතනට එනවා. පොලිසිය කෙනා හිතන්නේ වැරදි විදියට පොලිසිය මාණිකම්ට ගහනවා පොඩි ළමේටවත් උඹ ඉන්න දෙන්නේ නැද්ද කියලා. එහිදී මෙයා සංග්‍රාත්තික්නේ. ඊට පස්සේ ගහලා මේ දෙන්නවම පොලිසියට අර යනවා. පොලිසියට මාණිකම් එක්කන් ගියාම පොලිසිය දැනගන්නවා මේ මාණිකම්ගේ පුතා මෙයා දැන් සංග්‍රාත්තික් වෙලා කියලා. පුතාට වැරදි වැඩක් කරන්න නැතුව ඇති කියලා නිදහස් කරන්න හැදුවත් පොලිසියේ ඉන්න ඉන්ස්පෙක්ටර් මාණිකම් දැකලා මිනිහට එන ඕන අමුතු ආසාවක්. මාණිකම් කියනවා පුතා එක්ක යන්න ඕනේ අනිසර්මාව යවන්න කියලා. ඒත් ඉන්ස්පෙක්ටර් මාණිකම්ව අතාරින්නේ නැහැ. මේ මිනිස්සයාට ඕනේ ලිංගික ආසාවක් ඉෂ්ට කරගන්න. ඊට පස්සේ කොමාරි මාණිකම්ව බය කරලා මිනිහාගේ ආසාව ඉෂ්ට කරගන්නවා මාණිකම්ට කියලා. සමහරු ඉන්නෝනේ ගෑණියද පිරිමේද අදාළ නැහැ ආසාව ඉෂ්ට කරගන්න තියෙනවනම් ඕන දෙයක් කියලා. අන්න එහෙම කෙනෙක් තමයි මේ ඉන්ස්පෙක්ටර්. හරි. ඊළඟට ඕන දැන් වෙම්බු මුගිල් එක්ක වාහනේ යන ගමන් ටික ටික කතා කරන්න ගන්නවා. දැන් මේ දෙන බොඩි එකත් පිටිපස්සේ තියාගෙන යන්නේ. ඊ යද්දි ඇත්තටම ඇයි මේ දෙන්නට පවුලක් විදිහට සතුටින් ඉන්න බැරි වුනේ? මොනවද උනා අඩුපාඩු? ඇයි වෙම්බු වෙන කෙනෙක් එක්ක මෙහෙම හැසිරුනේ කියලා කතා කර කර යනවා. දෙන්නට දෙන්න හොඳ අවබෝධයක් ගන්නවා පවුලක් විදිහට කොහෙද අසාර්ථක කියලා. දැන් මෙයාලා හදන්නේ බොඩි එක රේල් පාරකට දාලා පැන ගන්න. ඔන්න මේ වෙලාවේ මුගිල්ට කෝල් එකක් එනවා. මුගිල් උඹලා මිනිහක් මරලා ඒක රේල් පාරට දාලා පැන ගන්න නේද හදන්නේ කියලා. දැන් මුගිල් හොඳටම බය වෙනවා. මෙයා ආපු කෝල් එකට ඇත්තටම කවුද මෙයාලව බ්ලැක්මේල් කරන්නේ වෙන කවුරුත් නෙවෙයි. අර මාණිකම්ට කියලා ආසාව සංසිඳවා ගත්ත ඉන්ස්පෙක්ටර්. ඔන්න මිනිහා එනවා බයික් එකේ ඇවිත් මේ කට්ටියව බය කරනවා. ඔයාලට මතකද මුගිල් වෙම්බු එක ගෙදරින් බොඩි එක පටවගද්දි බයික් එකක් පලෝ කරා කිව්වා? අන්න ඒ මේ ඉන්ස්පෙක්ටර්. දැන් වෙම්බුටත් මුගිල්ටවත් කරගන්න දෙයක් නැහැ. වැඩේ ඉන්ස්පෙක්ටර්ටම මාට්ටු. ඊළඟට දැන් සූර්ය හොස්පිටල් එකට අරන් ගියානේ. ඩොක්ටර්ස්ලා කියනවා සූර්යව සනීප කරන්න ඔපරේෂන් එකක් කරන්න සල්ලි ඕනි කියලා. ඊට පස්සේ ඉතින් සූර්යගේ අම්මා ඩොක්ටර්ස්ලාට වඳිනවානේ, ඩොක්ටර් අනේ දැම්ම පටන් ගන්න මම සල්ලි කෙනෙක් දෙන්නම් කියලා. ඇත්තටම අම්මා කෙනෙක්ගේ වෘත්තිය මොකක් වුණත් අම්මා අම්මා කෙනෙක්මයි දරුවෙක්ට. ඉතින් මේ අම්මත් සල්ලි හොයන්න පුදුම කට්ටක් කරනවා. ඊළඟට දැන් මාණිකම් පොලිසිය ඉන්ස්පෙක්ටර්ගේ ආසාව සංසිඳවලා පොලිසියෙන් නිදහස් වෙලා පුතා එක්ක ස්කූල් එකට යනවා.
ඇත්තටම පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් විදියට තැනකට ගියාම සමාජ පිළිගැනීමක් නැහනේ. දැන් මාණික්කම්මාවේ තමන්ගේ පුතාගේ ආසාව වෙනුවෙන් පුතාට ඕනේ මේ මගේ තාත්තා කියලා යාළුවන්ට පෙන්නන්න. ඉතින් ඒත් ස්කූල් එකේ මුරකාරයාගේ ඉඳලා කිසි කෙනෙක් මාණික්කම්ට ඇතුළට යන්න දෙන්නේ නැහැ. මිනිහව බැනලා පන්න ගන්නවා. රාසකුට්ටි එයාගේ යාළුව එක්කන් එනවා ගේට්ටුව ගාවට ඇවිත් තාත්තව පෙන්නනවා. ඒ වෙලාවේ යාළුව රාසකුට්ටිට හිනා වෙනවා. ඒ උඹේ තාත්තද ඇයි බන්සාරියක් ඇඳන් ඉන්නේ? තාත්තා නිකන් අම්මා වගේනේ කියලා. ඉතින් රාසකුට්ටි කියනවා ඒක එයාගේ ස්ටයිල් එක කියලා. ඇත්තටම පොඩි දරුවෙක්ට මේක තේරෙන්නේ නැහනේ. ඉතින් රාසකුට්ටි ආයේ තාත්තා එක්ක ගෙදර එනවා. ඒ එද්දි මාණිකම් බුලත් ටිකක් කන ටිකට රාසකුට්ටි අතුරුදහන් වෙනවා. ඒ වෙලාවේ දරුවෝ හොයාගන්න නැති නිසා මාණිකම් පොලිසියට ගිහින් කියනවා සර් මගේ දරුවා අතුරුදහන් මට හොයාගන්න උදව් කරන්න කියලා. හැබැයි අර නරුම ඉන්ස්පෙක්ටර් ඒ වෙලාවෙත් හදන්නේ ලිංගික ආසාව ඉෂ්ට කරගන්න. මිනිහා ආයෙත් කියනවා දරුවා හොයලා දෙන්නම් ආසාව සංසිඳවන්න කියලා. මාණිකන්ට යකා නගිනවා දරුවා නැති වෙලා පිස්සුවෙන් දඟලද්දී මේ ඉන්ස්පෙක්ටර් ආයුතු ප්‍රයෝජන ඉල්ලන නිසා මාණිකම් ඉන්ස්පෙක්ටර්ට ගහන්න පටන් ගන්නවා. මුළු පොලිසියම ආවත් මාණිකම්ව නතර කරන්න බෑ. මිනිහා ඉන්ස්පෙක්ටර්ට ගහලා එතනින් යනවා. දැන් ආයෙත් වෙන්නනවා වෙම්බු මුගිල් දෙන්න ඉන්ස්පෙක්ටර්ට අහුවෙලා ඉන්නේ. ඉතින් ඉන්ස්පෙක්ටර් කියනවා උඹලා මිනිහක් මරලා තියෙන්නේ, මම උඹලව මේකෙන් නිදහස් කරන්නම්, හැබැයි වෙම්බු එක්ක මට අරක කරන්න ඕනේ කියලා. දැන් එතනත් මිනිහා ලිංගික අල්ලස් ඉල්ලන්නේ. වෙම්බු මේකට කැමති වෙන්නේ නැහැ. මුගිල් කියනවා වෙම්බු දැන් කරන්න දෙයක් නැහැ, මේකෙන් බේරෙන්න අපිට මේක කරන්න වෙනවා කියලා. අන්තිමට වෙම්බුට කරන්න දෙයක් නැති තැනම මේකට කැමති වෙනවා. දරුවව හොය හොයා මාණික්කම් අඬන යද්දී මෙයාට හම්බෙනවා සූරිගේ තාත්තා ධනසේකර. මාණික්කම් මෙයාට කියනවා මගේ දරුවා අතුරුදහන්, මම ගෙදරට ආවා විතරයි දරුවත් අතුරුදහන්, මම මහා පව්කාරයෙක් කියලා. දැන් මිනිහා සංක්‍රාන්තියක් වුණ හින්දා මෙයාව හැමතැනින්ම ප්‍රතික්ෂේප වෙන එකට දුකින් ඉන්නේ. ඉතින් මෙයා කියනවා අච්චර ලොකු සුනාමියක් ඇවිත් ලක්ෂ ගාණක් මැරුණා, මම විතරක් බේරුණා අපරාධ කියලා. ඒ වෙලාවේ ධනසේකර පුදුමෙන් බලනවා මෙච්චරකල් මෙයා හිතන් හිටියේ එයා විතරක් සුනාමියෙන් බේරුණා කියලානේ. ඒක නිසානේ දෙවියන් අදහන්නේත්. දැන් ධනසේකර දැනගන්නවා මිනිහා මෙච්චරකල් බොරුවට ගලකට වැදුම් පිදුම් කරේ කියලා. ගිහින් අර ගල් පිළිමය බිම දාන්න හොලවනවා. ඒ වෙලාවේ ඒ පිළිමයේ ඔළුව ගැලවිලා බිම වැටෙනවත් එක්කම මුතු මැණික් වගේක් සීසීකට බිම වැටෙනවා. ඒ වෙලාවේ ධනසේකර පුදුමෙන් වගේ බලන් ඉන්නවා. ඔන්න දැන් සූරි ගහලා ටීවී එක කඩමු නිසා සූරිගේ අනිත් යාළුවෝ ටික සල්ලි හොයාගෙන ටීවී එකක් ගන්න ඕන නිසා ගමේ ඉන්න පොලියට සල්ලි දෙන ගෙදරකින් සල්ලි හොරකම් කරන්න යනවා. හැබැයි මේ ගෙදරට යද්දී මේ කට්ටිය ඒ ගෙදර ඉන්න ගෑනු ළමයට අහු වෙනවා. ඒ වෙලාවේ ඒ ගෑනු ළමයා මෙතන ඉන්න එක කොල්ලෙක්ට ලව් එකට වගේ එනවා. ඊට පස්සේ ඒ ගෑනු ළමයා මේ කට්ටියට සල්ලි දීලා එතනින් යවනවා. මොකද එතන ඉන්න එක කොල්ලෙක්ට මේ කෙල්ල කැමති නිසා. ඊට පස්සේ කොල්ලෝ ටික අලුත් ටීවී එකක් අරගෙන ගෙදර කට්ටිය එන්න කලින් අලුත් ටීවී එක තියලා පරණ ටීවී එක අරගෙන යනවා. උඩ තට්ටුවටම ගිහින් සූරි කුඩු කරපු කැඩුණු පරණ ටීවී එක විසි කරලා දානවා උඩ ඉඳන් පහළට. ඔන්න දැන් ඉතින් ඒ වැඩෙත් ඉවරයිනේ. රාසකුට්ටි අතුරුදහන් නිසා අඬ අඬ මාණික්කම් ගෙදර යද්දී රාසකුට්ටි ගෙදර ඇවිත් රාසකුට්ටි දැකපු ගමන් මාණික්කම් දරුවා බදාගෙන අඬන්න ගන්නවා. ඇයි පුතේ මට නොකිය ආවේ, මම හැමතැනම හෙව්වා, තාත්තා ගොඩක් බය වුණා කියද්දී රාසකුට්ටි කියනවා ඔයා ගෑණික් වුණත් පිරිමික් වුණත් මට මගේ තාත්තමයි, ඒ නිසා මාව දාලා ආයේ කවදාවත් යන්න එපා කියලා. ඇත්තටම හිතන්න ගොඩක් දේවල් ඉතිරි කරා මෙන්න මේ කොටසේ. ඊට පස්සේ ඉන්ස්පෙක්ටර් මුගිල්ට මාංචු දාලා වෙඹුට කියනවා රෙදි ටික ගලවන්න කියලා. වෙඹු කෑ ගහනවා බෑ කියලා. දැන් මේ මිනි මැරුවෙන් නිදහස් වෙන මේක කරන්නම වෙනවා. ඇත්තම කිව්වොත් වෙඹු මැරුවේ නෑ, ඒ කොල්ලන් නිකම්මනේ මැරුනේ. ඒ දැන් වැඩි දෙල් වෙලා නිසා වෙඹු බෑ කියද්දී ඉන්ස්පෙක්ටර් කියනවා රෙදි ටික ගලවන්න කියලා. මිනිහා වීඩියෝ කරන්න හදන්නේ. හැබැයි ඒ එක්කම ටීවී එකක් උඩ ඉඳලා පහළට වැටෙනවා. වැටෙන්නේ ඉන්ස්පෙක්ටර්ගේ ඔළුවට. වැටිලා මිනිහා එතනම මැරෙනවා. මේ අර කොල්ලෝ ටික විසි කරපු ටීවී එක ඒක තමයි උඩ ඉඳලා පහළට වැටුනේ. වැටුනේ ඉන්ස්පෙක්ටර්ගේ ඔළුවට. වෙම්බු මුගිල් දෙන්න ඉක්මනට බොඩි දෙකම වාහනයට දාලා මෙයාලගේ සාක්ෂි ඔක්කොම නැති කරලා වෙනම සින්දියක් මෙතන මවාපාලා මෙතනින් පැන ගන්නවා. මොකද මේ වාහනය වෙම්බුගේ හොරමිනියා ආපු වාහනේ. ඒක නිසා කිසිම අවුලක් නැහැ. ඔන්න වෙම්බු මුගිල් මේ සිද්ධියෙන් නිදහස්. දෛවය කියන්නේ මේකටද. ඊළඟට ඔන්න සූරිගේ අම්මා ධනසේකරට කියනවා ඔයා දෙවියෝ අදහන්න ගත්තා, හැබැයි මගේ දෙවියෝ තමයි ඩොක්ටර්. ඉතින් ඒ දෙවියෝ දරුවව බේරලා දුන්නා සල්ලි එපා කියලා. ඔයා දෙවියෝ නෑ කියලා
පිලිමේ කඩද්දී ඒ දේව පිලිමේම තිබිලා මැණික් වගේක් හම්බුණා දෙවියෝ ඉන්නවා කියලා විශ්වාස කරන්නද නැහැ කියලා හිතන්නද ඔයාලත් කල්පනා කරලා බලන්න මා ටික කල්පනා කරන්න ගත්තා මේ ගැන නම් ඔන්න ඊට පස්සේ මුගිල් වෙඹුට කියනවා එකෙක් තමුසෙට වැඩේ කරද්දි මරුණා අනිත් එකා වැඩේ කරන්න යද්දි මරුණා මම නම් ළඟටවත් එන්නේ නැහැ කියලා ඇත්තටම පවුලක් විදිහට මේ දෙන්නා වැරදි අඩුපාඩු තීරුම් ගත්තා පිරිමියෙක් බලාපොරොත්තු වෙන්නේ මොනවද ගෑණියෙක් බලාපොරොත්තු වෙන්නේ මොනවද හිතන්න ඒක ඔබට බාරයි ඉතින් අවසානයේට සූරි අම්මගෙන් අහනවා අම්මා ඔයා අර අසභ්‍ය චිත්‍රපටියේ ඇත්තටම රඟපෑවද කියලා අම්මා කියනවා ඔව් මම රඟපෑවා නිලියක් වෙන්න මම ආස කරා ඒ නිසා මම රඟපෑවා කියලා සූරි අහනවා අම්මව ලොකු තරුවක් කරනවා කියලා රවට්ටලා රඟපාන්න කිව්වද කියලා අම්මා හරි ලස්සන උත්තරයක් දෙනවා සූරිට නෑ මම දැනගෙනමයි රඟපෑවි මේ ලෝකේ ලක්ෂ ගාණක් මිනිස්සු අසභ්‍ය චිත්‍රපටි ආසාවෙන් බලනවා ඉතින් ඒකේ රඟපාන්නත් කීප දෙනෙක් හරි ඉන්න ඕනි නේද රඟපාන කට්ටියට විතරක් හැමෝම බනිනවා එතකොට බලන කට්ටියට ඇයි කවුරුත් බනින්නේ නැත්තේ මේට අවුරුදු 10000කට විතර ඉස්සර මිනිස්සු ඇඳුම් ඇඳද කියලා කවුරුත් දන්නේ නැහැ තව අවුරුදු 100කට පස්සේ අඳීද කියලා කවුරුත් දන්නේ නැහැ හැබැයි මිනිස්සු Tamanට හොඳයි කියලා හදාගත්ත සම්ප්‍රදායක හරි වැරදි තෝර තෝර ජීවත් වෙනවා මිනිස්සු Tamanට ගැළපෙන විදියට හැමදේම හදා ගන්නවා හිතන හිතන වෙලාවට වෙනස් කර ගන්නවා ඇත්තටම මහ අරුම පුදුම චිත්‍රපටයක් මට නම් හිතුණු විදියට මේ ජීවත් වෙන පුංචි කාලේ අපිට හිතන්න කොච්චර දේවල් තියෙනවද ඉතින් ඔයාලට මේ සමාජය ගැන හිතෙන්නේ මොකද්ද අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන් යන්න නැවත හමු වෙනකන් ජය වේවා subscribe කරන්න අමතක කරන්නත් එපා